හැලෝ එලෝ ඉතින් අද අපි කතා කරන්න තවත් වටිනා වටිනා බැලටියක් ගැන මේක ගැන කතා කරන්න කලින් මතක් කරනවා තාම අපේ channel එකත් එක්ක ඔයගොල්ලෝ channel එක කරන අනිවාර්යෙන් channel එක subscribe කරන්න bell එකને click කරලා notification all දාලා තියාගන්න එතකොට video එකක් දාපු ගමන් ඔයාලට miss වෙන්නේ නැතුව ඒක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා ඉතින් අද අපි කතා කරන්න යන්නේ හීන් බෝවිටිය ගැන ශාකය ගැන මේක අතීතයේදී පාවිච්චි කියන අතීතයේදී නම් කළ දින්නේ කුරුවීනා කියන කෙනේ හීන් බෝවිටියා කියන මේ බෝවිටියා කියන විශේෂය ඉස්සර අපේ රටේ පාවිච්චි කරලා තියෙන නම තමයි කුරුවීනා කියන නාමෙන් තමයි හඳුන්වලා තින්නේ ඒත් එක්කම මේ හීන් බෝවිටියා කියන ශාකයත් බහුලව අතු බෙදෙමින් පඳුරක් විදිහට තමයි වර්ධනය වෙන්නේ බහුවාර්ෂික ශාකයක් මේක අපේ රටේ රාවණිකයි කියන්නේ හීන් බෝවිටියා කියන ශාකය අපේ රටේ රාවණිකයි බෝවිටියා කියන වර්ගයේ ඉන්දියාවේ අනිත් රටවලත් තියෙනවා ඒ වුණාට හීන් බෝවිටිය කියන වර්ගය අපේ රටේ රාවණික ශාකයක් වගේ මේකේ ලාදම් පැහැති මලක් තමයි එන්නේ තදදම් පැහැති මලක් කියන එකක් තියෙනවා ඒක විසිතුරු බෝවිටිය වර්ගය හීන් බෝවිටිය කියන වර්ගය කියන්නේ අපිට ඖෂධීය ගුණයෙන් ඉහළ ශාකයේ එන්නේ ලාදම් පාට පොඩි ලාදම් පාට මලක් තමයි පිපෙන්නේ මම මේ වීඩියෝ එකේ දොරට පෙන්නන්නම් ඉස්සරහට ඒ වගේම මේකේ බීජ මගින් සහ අතු මගින් මේක පැල අපිට ව්‍යාප්ත කරගැනීමේ හැකියාව තියෙනවා අතු කැල්ලක් කඩලා අපිට හෙවන තැනකින් හිටු දෙකින් හොඳට ජලය ගලාගෙන එන තැනකින් කාණු උඩ වගේ වෙන්න මේකේ අතු කැල්ලක් අපි කපලා කඩලා අරගෙන හිටෙව්වොත් අපිට පුළුවන් අතු ඉක්මනට පැල කරගන්න ඔයාලා පේන ඇති මේ තියෙන්නේ ඔක්කොම අතු පැල මේවෙන් අපිට තව පැල හදාගන්න පුළුවන් අතු කැලි කපලා හිටවල පැල හදාගෙන මේ හැකියාව තියෙනවා මේකේ ගෙඩියක් කියන ගෙඩිය අපිට පුළුවන් ආහාරයට ගන්න කියන පළතුරක් විදිහට අපිට කන්න පුළුවන් මේකේ කියන හීන් බෝවිටිය වල ගෙඩිය අපිට පළතුරක් විදිහට ආහාරයට ගැනීමේ හැකියාවක් තියෙනවා වගේ මේ හීන් බෝවිටිය මල දකුණු පළාත් පුෂ්පය විදිහට හඳුන්වලා තියෙනවා ඒ වගේම මේක අපි මේ රට හීන් බෝවිටිය කියන විශේෂය ලංකාවට ආවෙන එකයි මේකෙම තව විශේෂයක් තියෙනවා සුදු පාට මලක් පිපෙන එකක් ඒක එළ හීන් බෝවිටිය කියලා තමයි හඳුන්වන්නේ ඒකට ඉගෙන පරීක්ෂණ වලින් හොයාගෙන තියනවලු ඒ එළ හීන් බෝවිටිය කියන එක මේ හීන් බෝවිටිය කියන එකේම ඇලි විශේෂය කියලා ඒ වුණාට ඒ එළ හීන් බෝවිටිය කියන එක ටිකක් දුර්ලභයි ඒ වගේම ගොඩම්ම ගුණයෙන් ඉහළ ඉගෙන හීන් බෝවිටිය කියන එකේ මේ ලාදම් පාට මල් පිපෙන එකටත් වඩා ගොඩම්ම ගුණයෙන් ඉහළයි කියලා කියන ඔය සුදු පාට හීන් බෝවිටිය විශේෂය ඔයාලගේවල තියෙනවා අනිවාර්යෙන් ඒක ගොඩම්ම පරිස්සම් කරගන්න පළ බෝ කරගන්න ටිකක් හොයාගන්න අමාරුයි කියලා සඳහන් වෙලා තියෙනවා ඉතින් මේ හීන් බෝවිටිය කියන ශාකයේ බොදුවේ ගුණ අපි ගත්තොත් එහෙම දියවැඩියාවට අර්ශා සිංග මාලේ අක්මා රෝග ඒ වගේම රුධිරය අධික මේගේ කියන්නේ අධික මේදී තැම්පත් වීම වගේ තත්ත්වවලදී ප්‍රතිකාර ගන්න මේ මුළු ශාකයම කියන්නේ ශාකයේ පස්පංගුවම කොළ ගෙඩි මුල් පුතු ඔක්කොම පාවිච්චි කරනවා ඒ වගේම රුධිරය අධික මේදී තියෙන පුද්ගලයන්ට සහ සිංග මාලේම තියෙන රෝගීන්ට මේ හීන් බෝවිටිය කැඳ ඉතාමත් ගුණදායක ඒ වගේම සිංගමාලි රෝගයේදී හීන් බෝවිටිය වෑංජනයක් ලෙස ආහාරයට ගැනීම සිදු කරන අවස්ථා තියෙනවා. කියන්නේ බඩ රිදීමකින් තොරව එය ටොයිලට් එකේ යන අවස්ථාවලදී හීන් බෝවිටිය කිරට උයලා ආහාරයට දෙනවා. ඒ රෝගී තත්ත්වයේ ඉතාමත් ඉක්මනින් සුව කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තරමක් මේරු පත්‍ර කොටලා පොල් කැකුළු හාල් සමග කැඳ පිසලා කිතුල් අකුරු සමග තමයි බීමට දෙන්නේ. ඒ කීමට එම බිව්වම කියන්නේ හීන් බෝවිටිය කොළ කැඳ බීමට ගැනීමෙන් ඔය ශරීරයේ අධික උෂ්ණය නැති වී යන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මුත්‍රා දැවිල්ලට එම හීන් බෝවිටිය ශාකයම කියන්නේ මුළු ශාකයම පස්පංගුවම තම්බල බොනෝ. ඒ වගේම පිළිකා රෝගීන්ට එම හීන් බෝවිටිය කියන්නේ ඉතාමත් ගුණදායක ශාකයක් වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරලා විස බීජ වලින් අපේ ශරීරයට ඇතුළු වෙන විස බීජ වලට විරුද්ධ සරංගිරීමේ හැකියාවක් කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතාමත් ඉහළම මට්ටමට ගන්න පුළුවන් මේ හීන් බෝවිටිය කියන ශාකය අපි දිනපතා හරි පුළුවන් නම් පාවිච්චි කරගන්නව නම් ඒ වගේම ඔය අක්මා රෝග කියන අක්මා රෝගීන්ට හීන් බෝවිටියයි උඩහළු මොණ්ඩ කුඩුම්බියයි සහ මුස්සැන්ද මම මුස්සැන්ද ගැන කලින් වීඩියෝ එකක් දාලා ඇති සහ යකින් ආරම්භය කියන සියලුම වර්ගවල කොළ සහ මුං ඇට තමයි කියන්නේ ඒ හීන් බෝවිටිය කොළයි උඩහළු මොණ්ඩ කුඩුම්බිය මුස්සැන්දයි යකින් ආරං කියන මේ ශාක වර්ග කිහිපෙම කොළ අරගෙන මුං ඇට දාලා හදාගන්න කැඳ එක මාසයක් පමණ ඔය අක්මා රෝගීන්ට එහෙම දීමෙන් ඒ අක්මා රෝග ඉක්මනින්ම සුව කරගැනීමේ හැකියාවක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා වගේම අක්මාවේ ඔය දියුණු කොටස් එහෙම වර්ධනය කරගැනීමේ කියන්නේ නැවත ලියනවා කියලත් හොයාගෙන තියෙනවා මේ හීන් බෝවිටිය කැඳ පානය කිරීමට පටන් ගත්තොත් ඒ වගේම ඔය සිංගමාලයේ තියෙන රෝගීන් අවස්ථාවලදීම හීන් බෝවිටිය ව්‍යංජනයක් ලෙස ඔය උදේ තමයි ගොඩක්ම දෙන්නේ. ඒ කියන්නේ හීන් බෝවිටිය ව්‍යංජනය තමයි ඔය සිංගමාලයේ තියෙන අයට හිස් බඩ තමයි කැඳක් විදිහට පාවිච්චි කරන්න ගන්නේ ඔය සිංහල දේශීය වෛද්‍යකම වලදීත් ඒක සඳහන් වෙනවා. ඒ වගේම බඩ
අරම කලින් කිව්වා වගේම ටොයිලට් එහෙම යන අවස්ථාවලදී මේ හීන් බෝටිය කිරට උයල තමයි ආහාරයට දෙන්නේ. ඒකෙන් ඒ රෝගී තත්ත්වය සුව කරගන්න පුළුවන්. ඒ වගේම මේ හීන් බෝටිය ලපටි දළු ව්‍යංජනයක් විදිහට ගන්නත් පුළුවන්. මේ රූපත්‍ර ඔය මේ මෝරලා තියෙන කොළ වර්ගෙම තිනේ වර්ගෙන අපිට සලාදයක් විදිහට මේ හදලා ආහාරයට ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔය හීන් බෝටිය කියන ශාකය අපිට දින 5ක් 7ක් වෙන සතියක් වගේ කාලයක් ආහාරයට ගන්න පුළුවන් නම් දියවැඩියාව අඩු කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. කැඳ හදාගන්න විදිහ ඔයගොල්ලෝ දන්නවද? මම කැඳ ඔයගොල්ලෝ සාමාන්‍ය කැඳ හදාගන්න විදිහ දන්නවා. කොළ දාලා පොල් දාලා බ්ලෙන්ඩර් කරලා අපිට කැඳ හදාගන්න පුළුවන්. ඉතින් ඒ කැඳ බොලන්න පුළුවන් නම් සතියකට දවස් දෙකක් තුනක්වත් බොන්න හීන් බොවිටිය. ඉතමත් ගුණයි ශරීරයේ තියෙන ගොඩක්ම ලෙඩ රෝග වලට සහ මේ දවස්වල ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමටත් හැකියාවක් තියෙනවා. හීන් බොවිටිය දිනපතා හරි පාවිච්චිට ගන්න පුළුවන් නම්. ඉතින් මේකේ ගෙඩි පළතුරක් විතර මම කන්න පුළුවන් මම කලින් එක කිව්වා. ඒ වගේම මේ හීන් බෝටිය දැන් ඕගොල්ලොන්ට පැල හොයාගන්න ඕන නම් අපිත් පැල හදලා තිනවා ටික ටික දෙන්න පුළුවන් තත්ත්වයේ තිනේවත් තිනවා. අපි ඉස්සරහට ගැන කතා කරමු. ඉතින් ඕගොල්ලන් ගෙදර අනිවාර්යෙන් හීන් බෝටිය තියෙනවා නම් දම්පාට මල දෙල්ල කොළ පාට කියන්නේ සුදු පාට මල පිපෙන එකද කියලා විශේෂයක් නැහැ. ඉතින් සුදු පාට මල තියෙනවා නම් තියෙන පැල හීන් බෝටිය තියෙනවා නම් ඒක බෝ කරගන්න ඒක වඳ කරගන්න එපා. මොකද ඒක ටිකක් හොයාගන්න අපහසු ශාකයක්. ඒ වගේම හීන් බෝටිය පැල ඕගොල්ලන්ට නෙවෙයි හීන් බෝටිය ඕගොල්ලන්ට හොයාගන්න අමාරු නම් ඒ කියන්නේ ඔක ඇද පොලකට වගේ ගියොත් එහෙම ඔය කොළ විකුණන අය ගාව බොඩක්ම තියෙන ඔය හීන් බෝටිය. ඉතින් ඒගොල්ලෝ ඒ තියෙන හීන් බෝටිය අරගෙන ඕගොල්ලෝ මේක පැල කරගන්න තිතම පහසු. ඒ කඩෙන් ගෙනාපු කියන්නේ පොලෙන් ගෙනාපු ඒවා ටිකක් තමයි මම මේ පැල කරලා තියෙන්නේ. මේක ඕගොල්ලොන්ට හිටවනවා නම් ඔය හොඳට වතුර ගලාගෙන යන තැන කියන්නේ කාණුවක් වගේ තියෙන දැන් මම මේ තියෙන වතුර ගලාගෙන යන කාණුවක තමයි මේ හිටවල තියෙන්නේ. මේ වගේ තැනක ඕගොල්ලොන්ටත් අරගෙන මම ඔයාලට කලින් වීඩියෝස් කරලා දිනවා. අතු කපන්න ඕනේ තැන කියන්නේ කොළ දෙකක් ආපු තැනකින් කපලා තමයි අපි ඒක හිටවන්නේ. ඒතර මුල් ඇද්ද ගන්න ලේසි හින්දා ඒ වගේ තැනකින් කපලා වැඩිපුර කොළ දැන් කඩින් ගේන මිටි එක තියෙන කොළ ටික අපි අරගෙන ඒ දණ්ඩ අපිට හිටව ගන්න පුළුවන්. ඒ වගේ තැන්වලදී වේලෙන්න දෙන්නේ නැතුව ඒ කියන්නේ අරගෙන ඇවිල්ලා වතුර භාජනයකට දාලා තියලා හිටවන වෙලාව වෙනකන් ඉගෙන හිටවන්න ඕනට වෙලා යනවා නම් ඒ ටික වතුර භාජනයකට දාලා තියලා වතුර ටික වේල ගන්න නැතුව අරගෙන පරිස්සමට වතුර ගලාගෙන තැනක හිටවන්න පුළුවන්. එතකොට ඔක කොහොමද සතියක් දෙකක් වගේ යනකොට අලුතෙන් දළු දාලා හොඳින් වර්ධනය වෙනවා. ලාදම්පාට මල පිපෙන ඕගොල්ලෝ මේකේ පේනවා ඇති. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලන් ගෙදර තීන් බෝටිය ගහක් අනිවාර්යෙන් හිටව ගන්න. මොකද මේක ඉතාමත් පෝෂණ ගුණයෙන් ඉහළ ගුණවත් ශාකයක්. සුදු පාට විශේෂය තියෙනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න. ඒක පරිස්සම් කරගන්න වගේම ඒකේ පැල බෝ කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් මොනවා හම්බෙව අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉස්සරහට තවත් ගොඩක් වීඩියෝස් වර්ග දිනවා වගේම මතක් කරන්න ඕනි යක්බේරි පැල දිනවා විකුණන්න ඔයාලට ඕන නම් WhatsApp එකට message එකක් දාන්න මම delivery කරන්න පුළුවන්. අපි delivery කරන විදිහට පීවන්න කිසිම ප්‍රශ්නයක් නැතුව අපි දැනට පැල යවලා තිනවා. ඉතින් ඕනි අය ඉන්නවනම් අනිවාර්යෙන් WhatsApp එකේ message එකක් දාන්න. ඉතුරු අනිත් වර්ගවල පැලත් ඔයගලන්ට ඕනි ඒවා තියෙනවනම් මම ඉස්සරහට post දාන්නම්. එතකොට ඔයාලට message එකක් වගේ දාලා පැල අරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් පන්න හම්බු අනිවාර්යෙන් channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. වීඩියෝ ලයික් එකක් දාන්න අනිවාර්යෙන් comment එකක් දාන්න වීඩියෝ share කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් පන්න හම්බු.